ආයුබෝවන් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. අගමැති ඉන්දිය ජනපති සහ අගමැති හමුවේ. පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කරයි. පසුගිය වසර පහ තුළ රජයේ මුදල් වලින් තම පරිහරණයට කිසිදු නව රථයක් ගෙන්වා නැහැ කථානායක කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉන්දියාවේ සිව්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින ඉන්දීය ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ එරට රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් හමු වුණා. ඉන්දියාවේ සිව්දින නිල සංචාරික නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණ ගැසුණා. අනතුරුව නවදිල්ලේ පිහිටේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වූ හයිදරාබාද් හවුසේදී අග්‍රාමාත්‍යවරු දෙපළ අතර ද්විපාර්ෂික සාකච්ඡාද පවත්වා තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා අතර හමුවා පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී සිදු වුණා. මෙම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර එම ක්ෂේත්‍ර ද්විපාර්ශ්වීයව ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා. President and Prime Minister. The President says Eastern, Prime Minister wants Eastern, then our President and ඉන්දිය රජය මැදිහත්ව මෙරට සිදුකරන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු අතර එම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වෙමින් ඇති අතර මේ වසරේදී 3.7% වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ සංචාරයේ අවසන් වීමෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාස්කු ඉරුදින එල් වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බවයි. පසුගිය වසරේ ආර්ථික වර්ධනය 2.6% ලෙස ඇස්තමේන්තු කළ හැකි අතර එය මේ වසරේදී 3.7% දක්වා වර්ධනය වී හැකි බව අපේක්ෂා කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනය දායක වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඒ සඳහා බාධාවක් විය හැකි එකම සාධකය වන්නේ චීනය කේන්ද්‍ර කරගනිමින් පැතිර යන කොරෝනා වෛරසය මේ වන විට ආසියානු රටවලද පැතිර යාමයි. නමුත් එය සංචාරක පැමිණීම් හා අනිකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සීමිත බලපෑමක් ඇති කරනු ඇති බවට උපකල්පනය කළ හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා. එසේම ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනාගෙන තරඟකාරීත්වය හා පරිපූර්ණත්වය තුළින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. පසුගිය වසර පහ තුළ රජයේ මුදලින් තම පරිහරණය උදෙසා කිසිදු නවරතයක් ගෙන්වා නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කථානායක කරූ ජයසූරිය මහතා මල්වතු මහාවිහාරයට පැමිණ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒක නිසා තමයි අර්ථය දුක මිදලා ඒ දුන්න අවවාද අනුශාසනාවලට තුති පුද කරන්නේ. ඉන් අනතුරුව කථානායකවරයා පැමිණියේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන් බැහැදකීම සඳහායි. අලුත් දේශපාලන සංස්කෘතික ගන්න උත්සාහ කළ චරිත ඝාතන නැතුව තම කෙනෙකුට හානියක් නොකර දෙන වෛරය ක්‍රෝධය නැතිව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා ඉන් අනතුරුව කථානායකවරයා පැමිණියා. කථානායක කරූ ජයසූරිය මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදකීම සඳහා ඉන් අනතුරුව පැමිණියා. මගේ ප්‍රාර්ථනාව තමයි කවදා හරි යම් දවසක මෙරටේ ඊළඟ පාර්ලිමේන්තුවේ හරි අපිට ගරු මන්ත්‍රීතුමා කියලා ආමන්ත්‍රණය ලැබුණ සුදුසු මුද පුකිරිය ඇතුළත මේ රටේ ජාතික පස්තවලදී මේ ගැටුම් දේශපාලනයෙන් තොරව වැඩ කටයුතු කරන්න පුළුවන් නම් මේ රටේ ඉතාමත් වාසනාවන්තයි.
අවුරුදු 72 ඉඳලා ලැබිලා මේ කාලේ තුර පිටු වෙන බන්කොට අපි ලබාගත් දේවල් බොහොම අඩුයි. අනතුරුව කතානායකවරයා පැමිණියේ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණී පේමසිරි හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අරුත් දේශපාලන සංස්කෘතියක් මේ රටට හඳුනා දෙන මම අහිංසක උත්සාහයක් දැරුවා. ඒ අහිංසක උත්සාහයම ආරම්භ කළේ 1991 එක්සත් ජාතික පක්ෂයට රන් වික්‍රමසිංහමගේ ආරාධනෙන් එක් අවිච අවස්ථාවේදී. ඒ සාමිකත්වය, ඒ සහයෝගය අපේ දේශපාලන ජාතික දේශපාලනයේ අපි දකින්න ලැබුණේ. ඒසම විශේෂයෙන්ම දැන් ප්‍රාර්ථනා අඩුගන්නේ ලබන පාර්ලිමේන්තුවෙන් පස්සේ හරි මේ ජාතික එකඟතාවය ඇති කරන්න පුළුවන් රටකට මේ රට අලුත් මඟකට යමන් යොමු කරන්න පුළුවන්. ඔබතුමා කතානායක ධූරයේ දරපු අවස්ථාවේදී රතවාහන ගෙන්වීම සඳහා මැතිඅමතුරුන්ට අති විශාල මුදලක් වැය කළා තියෙන බව ඊයේ පාර්ලිමේන්තුවේ දෙහිලි වුණා. මේ සම්බන්ධ ගොවිසෝ අවධානයක් යොමු කරන දත්ති නෑ මට අනිත්පා ඒක අවධානය මම නම් පාවිච්චි කරන පන්න කතානායකතුමා ගොවිසෝ පාවිච්චි කරපු වාහනේ එතුම පාවිච්චි කරන ලෝගෝ ඩ්‍රයිවින් කරලා මම පාවිච්චි මම පාවිච්චි කරන්නේ. ඉතින් අලුත් කතානායක කෙනෙක් આવොත් මම අලුත් කාර්යයක් ගන්න පුළුවන්, අලුත් ලෝගෝවක් ගන්න පුළුවන්. මම ඒක නගරාධිපති කාර්යෙත් පරණ නගරාධිපති ලෝගෝ තමයි ඩ්‍රයිවින් කරලා පාවිච්චි කළේ. නැවතත් ඔබතුමාට කතානායක ධූරය ලැබුණා බාර ගන්න? නැහැ මම මගේ අදහසක් නැහැ දැන්. ඔබතුමා දීනිය එනවද දේශපාලන? නැහැ මම හිතන්නේ පරාදෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලින් වත්මන් ආණ්ඩුවට සහයෝගය දක්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තියෙන අර්බුදය මම දැක්කා. දැන් එතුමාලගේ භාණ්ඩාගාරික තුමා කියලා තියෙනවා පක්ෂේ මොන විනේ තීරණ ගත්තත් අපි ගෝඨාභය රාජපක්ෂ එක්ක වැඩ කරනවා කියලා දයාගමගේ මහත්තයා. එතන සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මහමැතිවරණයෙන් පස්සේ ගෝඨාභය ජනාධිපති ධූරයේ යටතේ මම අගමැති වෙලා ආණ්ඩුවක් කරනවා කියලා. වජිර අබේවර්ධන කියනවා මරණකන් රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් තමයි UNP එකේ නායකයා කියලා. ඉතින් දැන් ජනතාව තේරුම් ගන්න ඕන UNP එක පඹ ගාලක පැටලිලා ඉන්නේ මොකටද? දැන් විපක්ෂ නායකට රටේ ප්‍රශ්න නෙමේ ප්‍රශ්න පක්ෂ නායකකම ප්‍රශ්නේ. ඒ සටන ඇතුලේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට කරමින් මේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් යනවා. මේ එක්සත් ජාතික පක්ෂේ නායකයා මාරු වුණා කියලා එක්සත් ජාතික පක්ෂේ මැජික් කරන්න පුළුවන්ද? බෑ. සන්දාන හදලා ඒකේ පක්ෂ ලේකම්ලා මාරු කරගත්ත කියලා පක්ෂ රටට වැඩක් වෙයිද? වැඩක් වෙන්නේ නැහැ. ආණ්ඩුවක් තිබිලා බැරි වෙච්ච මිනිස්සු මේ විපක්ෂේ ඉඳන් මොනා කරන්නද? නිසා එක්සත් ජාතික පක්ෂය දැන් ෆේල්. ඡන්දෙන් පහෝදා මේගොල්ලෝ දැම්ම ඉඳන් කෝට් මහගෙන ඉන්නේ ආණ්ඩුවේ ගිහිල්ලා වාඩි වෙන්න. ඒ නිසා ආණ්ඩුවේ වාඩි වෙන ජාපේකට ඡන්ද දෙන්න එපා. අනුරදිසා නායකෙන් මොනා හරි සජිත්ට ගන්න තිබුණාට සජිත් ගෙන් ගන්න මොකුත් නැහැ අනුරදිසා නායකට. වත්මන් රජයේ මැති ඇමතිවරුන් කිසිවිටක නව වාහන විලදී ගැනීමට සූදානම් නොවන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. නැහැ අතරම ගිය ආණ්ඩුවේ ඇමතිවරුන් තිබුණේ රතගායක් තිබුණේ. රතගායේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වගේ විශාල මුදලක් වාහනවලට වෙන් කරලා සුඛෝභෝගී ජීවිතයක් ගත කරේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිසිම වාහනයක් ඇමතිවරයෙකුට නිලධාරීන්ට කියන්න එපා කියලා තියෙනවා. අපි ඇත්තම අද යන්නේ පරණ වාහනවල අවුරුදු 10 15 පරණ වාහනවල යන්නේ. තුන්ද කියනවා මිනිස්සු සමහර අය බලාපොරොත්තු වෙනවා අර ගිල්ලා ගියා වගේ ගිය ආණ්ඩුවේ ඇමතිවරු වගේ අපිත් යයි කියලා. අපිට එහෙම අවශ්‍ය නැහැ. අපිට මෝටර් සයිකලේ හරි ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල කරන එක තමයි කරන්නේ. කාටවත් අඟ බේරා ගන්න බෑ. එක හා සමානයි වැරද්ද. ඉතින් ඒ නිසා කවුරු වැරද්ද කළත් ඒක වැරද්ද හැටියට තමයි කියන්නේ. අපිට වාහන ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන වාහන ටික හදාගෙන යනවා. රට හැදුනට පස්සේ රටේ මිනිස්සු යම් කිසි ප්‍රශ්න විසඳුනාට පස්සේ තමයි සලකලා බලන්න වෙන්නේ. එතකන් අපි කිසිම වාහනයක් ගැන හිතන්නේ රට හදන එක ගැන විතරයි. ඉතිහාසයේ පුරාවට මේ රටේ පාර්ලිමේන්තුවල අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, සමහර අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී ඒ සංස්කෘතිය ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒත් මම අහනවා අද වර්තමාන රජයට මේ ඇඟිල්ල දික් කරන වෙලාවේ වර්තමාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක වාහනයක් ආනයනය කළ දුන්නද? වර්තමාන රජයේ අමාත්‍යවරුන්ට සහ අග්‍රාමාත්‍යවරයාට පහුගිය රජයේ වාහන ආනයනය කිරීම සම්බන්ධව ඊයේ කතා වුණා. මම හිතනවා අපේ රටේ ජනතාව කල්පනා කරලා බලන්න ඕන මේ සංස්කෘතිය මොකක්ද කියන එක. අද දැන් රටේ ජනතාවට ඒක හොඳටම දැනගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා වාහන තුනක් පාවිච්චි කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා වාහන 15ක් එක්ක විතර තමයි යන්නේ. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙකුට වාහනයක් ලැබෙන විදිහ නැත්නම් වාහන ලැබෙන ප්‍රමාණය නිශ්චිතභාවය සහ එන ඇමතිවරයා මාරු වෙන විදිහට එයාට අලුත් සුඛෝභෝගී වාහන ලබා ගැනීමට තියෙන නීතියෙන් ඉදහස් රවීර කරන්න පුළුවන් නම් මං හිතුවා මේ රටේ ජනතාවගේ
සුබ සිද්ධියක හේතුවේ. එම අපි ආණ්ඩුව හැටියට තීන්දුව කළා තියෙනවා අලුත් වාහන ආනයනය කරන්නේ නැහැ කියලා. ඒ තීන්දුව ඒ ආකාරයෙන්ම සිදුවේ. ඒ වගේම දැනට මේ ඇමතිවරු පාවිච්චි කරන්නේ එක්කෝ ගිය ආණ්ඩුව විසින් ආනයනය කරපු වාහන, එහෙම නැත්නම් මේ පැවති වාහන අලුත් වැඩියා කරලා ධාවනයේ සුදුසු තත්ත්වයට පත් කරලා අපි මේ වෙනකොට සියලු දෙනා භාවිතා කරනවා. තාම අපේ සමහර ඇමතිවරු ඉන්නවා ඒ අදාළ අමාත්‍යංශවලට ධාවනයේ සුදුසු වාහන නැතුව එයාලා පෞද්ගලික වාහන භාවිතා කරන අයත් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ ආකල්පයේ තියෙන ප්‍රශ්නය. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට රජය සංගණනයක් කරනවා. රජයට ආනයනය කරපු වාහන සහ මේ වෙනකොට රජය සතු ඒ වාහන ප්‍රමාණය පිළිබඳව සංගණනයක් රජය කරනවා. වංචා දූෂණ සිදුකළ සියලුම පුද්ගලින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ඩාමල් කරුණාරත්න මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඇත්තරම ගොවි ජනතාවට මොනතරම් සහන ලබා දෙන්න පුළුවන්ද? මේ ගොවි ජනතාවට මේ පොහොර ටික මේ විදිහට රස්ති අදු වී ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ගොවියගේ නිෂ්පාදන වියදම අඩු කරගන්න ගොවියට විශාල වශයෙන් සහන ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙම බැරිවිලා තියෙන්නේ ඇයි? බැරිවිලා තියෙන්නේ මේ හොරකම් හින්දා. දැන් මා බැංකු බැඳුම් කර වංචාව ගත්තොත්, ව්‍යවහාරික වාර්තාව ගත්තොත් මේකෙන් ඔප්පෙලා තියෙනවා මොනතරම් සල්ලි ප්‍රමාණයක් අපේ රටට අහිමි කරලා තියෙනවද කියලා. ඒ නිසා එයාබස් ගත්තු එකේ ගත්තාම කොමිස් ගාලා මේක තුල රටට විශාල පාඩු කරලා තිබෙනවා. ඉතින් ඒ தත්ත්වය තුල අනිවාර්යයෙන්ම මේ සියලුම චෝදිතින්ට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඕනකම තිබෙනවා. කිසි කෙනෙකුට සමාවත් දෙන්න බෑ. හැම කෙනෙකුටම මේකේ නීති ක්‍රියාත්මක කරන්න කියන කාරණේ තමයි අපිට කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව තුල කිසිදු අන්තවාදී පුද්ගලයෙකුට ඉඩක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ ගම්පොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියන්නේ කුමක්ද? 113 වර්ගද අන්තවාදීන් ඉදිරියේ තවදුරටත් දනගාන පාර්ලිමේන්තුවක් අපිට ඕනේ නැහැ. අපේ මතිමතාන්තර කෙසේ වෙතත් මේ රටේ පාර්ලිමේන්තුව අන්තවාදීන් ඉදිරියේ දනනු ගන්න ආණ්ඩුවක් වේවි. තන් අවුරුදු 25ක විතර ඉඳලා මේ රටේ මස්රාත්තර ඉල්ලන දේශපාලඥයන්ට යටවෙච්ච දේශපාලන වටපිටාවක් මේ රටේ ගොඩනැගුණේ. ඒ සංස්කෘතිය ඉවර කරගන්න ඕනේ. ඒ සංස්කෘතියට තිතක් තියන්නට ඕනේ. අපි දාම් පාසල්ගේ මිනිස්සු හැටියට අපිට සංහිඳියාව කියන ගැඟේ තියෙන අලුතෙන් ගිරන්නා ඔබන්න ඕනේ නේ. අපි දන්නවා අපේ asal වැසියන්ෙක් අපේ හිතවතුන්ෙක් අපේ මේ රටේ පුර වැසියන්ෙක් ඉන්න සිංහල දෙමළ මුස්ලිම් මැලේ බග කාත් එක්ක තමයි ජීවත් වෙන්නේ. හැබැයි පෞර්ණ්‍ය කාලයේ කරන්නේ උනේ මස් රාත්‍රලට වහල් වුණා කලවේ කමල් කැලණක් කමල දෙන්නේ කිව්වොත් වෙන තත්ත්වයකට රටපත් කරලා දෙන්න. ඒකට තිතක් තියන්න මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරා වගේම ඒකට තිතක් තියන්න තමුන් අංශල සියලු දෙනාම අයිතන්නේ අපිට සහයෝගය කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා සපුරාලමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳලු තලයේ ඉඳලා තීන්දුව తీරන ගන්න නායකයෝ බවට අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් පත් වෙලා තිනවා. ඒකයි ජනතා විමුක්ති පෙරමුණ අද එක්සත් ජාතික පක්ෂේ නැට්ටේ නෙවෙයි එක්සත් ජාතික පක්ෂේ කරේ නැගලා කරේ උඩ ඉඳගෙන තමයි තීන්දුව తీර අරගෙන පල්ලෙහා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ අයට මෙන්න මේ දේ මේ විදිහට ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම උත්සාහ ගත්තේ මෑත කාලේ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙලා රාජපක්ෂවරුන්ට පාඩමක් උගන්වන්න. හැබැයි දැන් එහෙම පාඩම් උගන්වන්න බැරි තත්ත්වයකට අද ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට පත් වෙලා තිනවා. ඒ වගේම තමයි එන මැතිවරණයේදී මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන තීන්දුවම ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙයි. මොකද මෙතෙක් කල අලියාගේ නැට්ටේ ඉල්ලලා ගියපු ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මේ රටේ සමස්ත ජනතාව දැඩි කලකිරීමෙන් ඉන්නේ. ලොව පුරා පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි උපකරණයක් ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කර ඇති බව ව්‍යාපාරික සංවිධානය පවසනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මුළු ලෝකෙම භීතියට පත් වෙලා තියෙනකොට අපි බය වුණා. අපේ රටට ගුවන් තොටුපළ හරහා රට ඇතුළට මේ වෛරසය සමාජගත වෙයි කියලා අපි බයක් තිබුණා. ශ්‍රී ලාංකීය විදියට අපේ බය දැනුණා. නමුත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ උපදේශකවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන මංජු ගුණවර්ධන මහත්මයා මේ ප්‍රශ්නයට උත්තරයක් 2015 ඔහුගේම නිර්මාණයක් විදිහට සොයාගෙන තිබුණා. 2012 අපිට හැකියාවක් හම්බුණා මේ නව නැනෝ ද්‍රව්‍යයක් සොයාගන්න. 2014 අපි ඇමරිකානු පේටන් බලපත්‍රයක් මේකට ලබා ගත්තා. මේ හොයාගත්ත නැනෝ මේ මටීරියල් එක පාවිච්චි කරලා අපි සෑදුවා වායු පිරිසිදු කරන යන්ත්‍රය. 2013 ලෝක
නව නිර්මාණකරුවන්ගේ කොමිසම ජිනීවා නුවර මෙඩිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන කැටගරිය එකේ රන් පදක්කම හිමි වුණා. ඊට පස්සේ අපි මේක පේටන්ට් බලපත්‍රය සහ මේ උපකරණේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඉස්සරහට යන ගමන ඉන්දියාවට බාර දුන්නා. ඉන්දියානු සමාගමකට මොකද ලංකාවේ ඊතරම් ලොකු වමනාවක් තිබුණේ නැති නිසා. ඉන්දියාව මේකත් එක්ක ඉතාම ඉදිරියට ගියා. ඉන්දියාවේ තියෙන විශාල රෝහල්, ඉන්දියාවේ විශාල නම් දරාපු ආරෝග්‍ය ශාලා උදාහරණයක් විදිහට ඇපොලෝ, මූල් චාන්ඩ් හොස්පිටල් ඒ චේන් එක විශාල ආරෝග්‍ය ශාලා නෙට්වර්ක් එකක්. ඒ සියල්ලන් මේක පාවිච්චි කරා. ඒ වගේ අවස්ථාවක තමයි ලංකාවට මේ ප්‍රශ්නේ, ලෝකෙටම කොරෝනා ප්‍රශ්නය ආවම ලංකාවටත් යම් කිසි විසඳුමක් අවශ්‍ය වුණේ. ඉතින් අපි මේ වෙලාවේ මේ උපකරණය කොරෝනා වෛරසයට කවුරුත් පාවිච්චි කරලා තිබුණේ නැහැ මීට කලින්. මොකද ඒක දැනගෙන සති කීපයයි ලෝකෙම මේ අවස්ථාවේදී අපි මේක පාවිච්චි කරේ වැඩි ශක්තියක් ලබා දීමට, ගුවන් තොටුපළේ සේවකයන්ට නිරෝධායන පරීක්ෂා සහ පිරිසිදු කිරීම කරන නිලධාරීන්ට මේකෙන් වැඩි ශක්තියක් ලබා දීමට මේක දාලා තියෙන කුඩා කාමරයක. මේ කාමරයෙන් තමයි චීනයේ සිට පැමිණෙන ඒ සියලුම මගීන් ගමන් කරන්නේ. එතකොට මේකෙන් උත්සාහ කරේ අපි ඒ මගීන්ගේ කෙල හෝ නැත්තම් කිමිවුමක් යෑමේදී, එහෙම නැත්තම් ශරීරයේ තැවරිලා තිබිලා හෝ යම් කිසි විදියකට මේ වෛරසය ඒ මොහොතේ ගුවන් ගත වුණොත් තව කෙනෙකුට යන්න කලින් වාතය ඇදලා අරගෙන වාතය පිරිසිදු කරලා එළියට දාන්න. මේකේ ක්‍රියාකාරීත්වය එහෙමයි. මේකේ තියෙන්නේ පරිසරයේ තියෙන වාතය ඇතුළට ඇදලා ගන්නවා, සුද්ධ පවිත්‍ර වෙන වාතය අපි එළියට දානවා. මෙතන තියෙන වැදගත්ම කාරණය ලාංකික විද්‍යාඥයන් මේ ගමන ඉදිරියට ගමන් කරමින් තියනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. DSI Super Sport Pasal Volleyball ශූරතාවලියේ විසිවන අදියරේ දියත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් DSI සමගම විසින් පසුගියදා කොළඹදී පවත්වනු ලැබුවා. මෙරට පවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන DSI සමගම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් සංගමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ සංදිස්ථානයක් බවට පත්ව තිබෙන මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා ඉදිරිපත් වී තිබෙනවා. එක්දස් නමසේ 91 මුලින්ම පටන් අරන් පාසල් 198යි මුලින් තිබුණේ. නමුත් අද වෙනකොට පාසල් 5000ක පමණ දායකත්වයක් තියෙනවා. අත්ත වශයෙන්ම දේශීය සමාගමක් කරන DSI මේ දේශීය දූපුතුන් වෙනුවෙන් ජාතික ක්‍රීඩාවට අත දින ලැබුණ එක හුඟක් සන්තෝෂයි. ඒ වගේම ඉතාම ආඩම්බරයි කියන්න අද ජාත්‍යන්තර මට්ටමට ගිහිලා තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙක් මෙම DSI සුපර් ස්පෝර්ට් තරගාවලියෙන් තමයි මුලින්ම අත්පොත් කියලා තියෙන වොලිබෝල් ක්‍රීඩාවට. උදැස්සන පුවත් විකාශය අවසන්. තව තුනසු පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. ජලිත හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.